දිනු ටාගට් වලට යද්දි ඒ හැම ටාගට් එකටම යන්න බැරි වෙලාවලුත් තියෙනවා. හැබැයි තමන් යන්න ගිය ටාගට් එකට යන්න බැරි වුණා කියලා ජීවිතේ විනාශ කරගෙන දැන් මෙතනින් ඉවරයි. ඒ නිසා අනිත් පැත්ත බලාගෙන ඉන්නවා කියලා හිතන්නේ නැතුව තමගේ ජීවිතේ ජයගත්ත මිනිස්සෙක් ඉන්නවා. මෙන්නේ මිනිස්සු හැගෙන තමයි අද අපි අවිල්ල ඉන්නේ. ටාගට් තුලින් හැම සතියෙම අපි විවිධාකාර ශේෂ්ත්‍රවල යුග පුරුෂයන් හම්බ වෙනවානේ. මේගොල්ලන්ගේ ජීවිතවල සාර්ථකත්වයේ රහස් අපි හැම සතියෙම කතා කරනවා. මෙහෙම කරන්නේ ටාගට් බලන ඔබත් ඔබේ ජීවිතේ ජය ගන්නවා බලන්න අපිට ඕනේ නිසයි. මම හිතන්නේ අද ආපු මේ තැන මේ හමු වෙන පුද්ගලයා වෙනම චරිතයක්. අර මම මුලින් කිව්වා වගේම යන්න ගිය ගමන අතරමඟ නැවතුනහම ඒ ගමනට එහා ගිය ගමනක් ගිහිල්ලා ජීවිතේ සාර්ථකම තැනකට ඇවිල්ලා ඉන්න කෙනෙක්. අයි බලමු. ඉල්ල හම්බෙමු. කවුද මේ කියලා. දිනෝ අපේ ජීවිතවලදී අපිට ටාගට් වලට යද්දී ඒ ටාගට් එකටම යන්න බැරි වෙනවා. එම වෙලා තියෙන අවස්ථා තියෙනවා. සමහර අය පීනන්න පුරුදු වෙන අය අන්තිම පීනින් ෂූරෙක් වෙන්න තු බෝට්ටු හදන තත්ත්වයටත් පත් වෙලා තියෙනවා. දැන් අද මේ අපිට හමු වෙච්ච පුද්ගලයාත් එහෙම විශේෂ චරිතයක්. ලසන්ත අමරසිංහ. ලසන්තගේ ටාගට් එක තිබ්බේ ක්‍රීඩකයෙක් වෙන්න. ක්‍රීඩකයෙක් වෙන්න කියලා ලසන්ත අද නැවතිලා ඉන්නේ ක්‍රීඩකයන්ට යහ ගිය තැනක. ක්‍රීඩා කරන්න අවශ්‍ය අයට ඒ අවශ්‍ය කරන දේවල් දෙන තැනක. ඇත්තටම කවුද ලසන්ත අමරසිංහ කියන්නේ? රාජගිරිය ගමේ ඉපදිලා ඉසිපතන විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා CCC ක්‍රීඩා සමාජයට බැඳිලා ක්‍රිකට් ක්‍රීඩා ප්‍රගුණ කළා. ක්‍රීඩකයෙක් හැටියට සහ පුහුණුකරුවෙක් වශයෙන් ඊළටම ඒ කියන්නේ මට අවශ්‍ය තැනට ඇවිල්ලා ඒ ප්‍රොඩියුස් කරන්න පුළුවන් වුණා නැෂනල් ප්ලේස් ලාව, ඒ වගේම නැෂනල් කෝචස් ලාව ප්‍රොඩියුස් කරලා ඊට පස්සේ ව්‍යාපාර වලට ඇවිල්ලා ඊට පස්සේ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ යම් ක්‍රිස්තාන්ට ඇවිල්ලා අද හැම ක්‍රීඩා පැත්තෙන් හැම කෙනෙක් වගේ මගේ ව්‍යාපාර දන්නවා. නැෂනල් ප්ලේස්ල හුඟක් අය එනවා. ඉතින් ඒ වගේ නමක් ඇති කරගෙන ලස්සනට සාධාරණ ව්‍යාපාරයක් කරගෙන අනිත්‍යට උදව් කරගෙන යනවා. ඇයි ජාතික තලයට එන්න බැරි වුණේ? ඇයි නැෂනල් ටීම් එකට එන්න තත්ත්වෙට ඒ ක්‍රීඩක ටාගට් එක ඒ ක්‍රීඩකයා කියන ලසන්ත අමරසිංහ ඇයි ඒ ටාගට් එකට යන්න බැරි වුණේ? නෑ මට විෂන් එකක් තිබුණා. ඒ කාලේ ක්‍රිකට් වලට මේ ඇත්තරම ඇටෙන්ෂන් එක අඩුවෙන් තිබුණේ. ඒ කියන්නේ අපේ ක්‍රිකට් ප්‍රොෆෙෂනල් උනේ 96 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ, 96 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ. ඉතින් ඊට පස්සේ තමයි මේ ක්‍රිකට් වලට හුඟක් අය උනන්දු වෙලා, ඒ කියන්නේ ගම්මුණ ඉන්න ආචිලා පවා දැනගත්තේ ක්‍රිකට් මොනවද, කවුද ප්ලේයර්ස්ලා, කොහොම සෙල්ලම් කරන්නේ ඔක්කොම. ඉතින් ඒක ව්‍යාප්ත වුණා ලංකාවේ හොඳටම. ඒක ප්‍රොෆෙෂනල් ක්‍රිකට්. ඉතින් ඒ වෙලාව වෙනකොට අපි සාමාන්‍යයෙන් අපි කියන්නේ අර වයසත් ගිහිල්ලා ප්ලෑනින් ඇත්තල්ලා වෙන වෙන දේවල් වලට යන වෙලාවේ තමයි මේ ව්‍යාපාර වලට යන්න, ක්ලාසස් යන්න. මොකද අපිට කැම්පස් යන්න බැරි වුණානේ අධ්‍යාපනය කරනකොට. ඉතින් අපිට ඒ දැනුම අවශ්‍ය වුණා යම්කිසි කාලෙකින්. ඉතින් ඒවටත් ගිහිල්ලා ඊට පස්සේ ක්‍රීඩා කරනකොට ඊට පස්සේ මේ මැරි කරන්න ඕනේ වයසත් ඇවිල්ලා තියෙන්නේ ඒ ලංකාවේ මේ ඒ කියන්නේ ක්‍රිකට් එක ප්‍රොෆෙෂනල් වෙනකොට. ඉතින් ඊට පස්සේ ඉන්ජරි එනවා, ඊට පස්සේ ලයිෆ් එකක් ගෙනියන්න, ඊට පස්සේ නෑදෑය පරපුරක් කියනවා. ඉතින් ඒගොල්ලොත් ඇදගෙන යන්න ඕනේ සමුළු මුදල් ඕනේ. ඉතින් ඒ ඔක්කොම බලනකොට ක්‍රිකට් මග කයින්න බෑ. මම දැනුත් කියන්නේ එකයි, කාට හරි විෂන් එකක් තියෙන්න ඕනේ. විෂන් එක ඇචීව් කරන්න ට්‍රයි කරන්න ඕනේ. බැරි වුණොත් අපිට තව ඔප්ෂන්ස් තියෙනවා, ඒවට යන්න ඕනේ. එකම ඉන්න බෑ, හැමදාම සෙල්ලම් කරන්න බෑ. ඉන්ජරියක් ආවොත් ඕන කෙනෙකුට ඕන පොඩි වයසුනත් වෙන්න පුළුවන්. ඉතින් මට ඒ අධ්‍යක්ෂකම් කියන මගේ ෆීල්ඩ් එකේ ඉන්නේ හින්දා ඒ මටත් තුනේ ඒ වගේ දේවල් ඉන්ජරියක් ආවා, ඒ වගේ වයස හරි ඊට පස්සේ මිල මුදල් අවශ්‍යයි, රැකියාවක් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඒ පැත්තට යමු වුණා. ක්‍රීඩා උපකරණ සම්බන්ධ ව්‍යාපාරයක් කියන්නේ ටිකක් ඒ සංකල්පය වැඩි ප්‍රචලිත නැති එකක්නේ. කලින් වෙන ව්‍යාපාර උත්සාහ කළාද නැත්නම් ක්‍රිකට් වලට තියෙන ආදරය නිසාම මේ ක්‍රීඩා සම්බන්ධ ව්‍යාපාරයක් පටන් ගත්තද? මැචස් වගේකට රට ගියා. ඒ රට යන වෙලාවේ මම ඒ රටවල දැක්කා මේ ක්‍රීඩා භාණ්ඩ අලෙවි කරන වෙන්දසල් විශාල ප්‍රමාණයේ තිබුණා, ලස්සනට විශාලයට ඒ වගේ තිබුණා ලස්සනට. ඉතින් මට තියෙන කවදාරි දවසක මමත් මේ වගේ ව්‍යාපාර පටන් ගන්න ඕනේ කියලා. ඒ ආසාව තමයි 1997 ආපු සංකල්පයක්, ආසාවක්. ඊට පස්සේ ව්‍යාපාර කරන්න ගත්තට පස්සේ යාළුවෝ හුඟක් හිටියා. ඉතින්
ව්‍යාපාර කරනවා යාළුවොත් එක්ක නෑ ජය එක්ක ඒ කියන්නේ ණයට බඩු දීලා ඉතින් ප්‍රශ්න ඇති වුණා ඉතින් ඒක තමයි එක්ස්පීරියන්ස් එක එහෙම තමයි අද මම මෙතනට ඇවිල්ලා ඉන්නේ ලේසිම ලේසියෙන්ම ආවේ නෑ හුඟක් දුෂ්කර තැන් තිබුණා ඉතින් ඒකත් එක්ක දැන් මට හොඳ පරිසරයක් වටපිට ආවා යාළුවෝ හුඟක් ඉන්නවා නෑදෑය හුඟක් ඉන්නවා ඉතින් ඇත්තටම අද මම සතුටුයි මුලි මුදල් විතරක් නෙමෙයි නෑදෑය යාළුවෝ හැමදේම ජනප්‍රියත්වය මේ හැමදේම තියනවා දැන් ඉතින් ඒකින්ද සතුටෙන් ඉන්නවා එක කාලෙක මේ ක්‍රීඩාවට යොමු වෙන්න බැරි වුණේ මේවල තියෙන අධික මිල මුදල හරි ගණන් කියන්නේ හොඳ ප්ලේස්ලා අපේ රටේ හිටියා. හැබැයි ඉස්සරහට යන්න බෑ. මේ අවශ්‍ය කරන දේවල් ටික ගන්න ගියාම හිර වෙනවා. ලසන්ත ක්‍රීඩකෙක් වෙන්න ගිය කෙනෙක්. නමුත් එතනින් නැවතිලා අනිත් පැත්තට ගියා. එතකොට අර ක්‍රීඩකෙක් වෙන්න ගිය ලසන්තට ගොඩක් දැනෙන්න ඇති බැට් එක ගහන කීයද කියලා. මම ඇත්තටම මම නැෂනල් ප්ලේස්ලා ආශ්‍රය කරනවා. ඒගොල්ලෝ මාව ආශ්‍රය කරනවා. අපි දෙගොල්ලොම සල්ලි වලට නෙමෙයි. මම සෙල්ලම් කරලා තියෙනවා, කෝච් කරලා තියෙනවා, කෝචින් කරලා තියෙනවා. මම ළමයි 1000 ගානකට උගන්වලා තියෙනවා. ඒ වගේම මේ කෝචස්ලා බිහි කරලා තියෙනවා. ඉතින් මම සෙල්ලම් කරන කාලේ දැනුවත් ගත්තා ව්‍යාපාර කරනකොටයි මට දැනලා තියෙන්නේ. මං ඇත්තටම නම්බර් 1 වෙලා තියෙන්නේ ලංකාවේ දැන් මම ඉන්න ස්ථානේ බැලුවාම ඔහැම කෙනාම දන්නවා ස්පෝර්ට්ස් ෆීල්ඩ් එකේ මම කොතනද ඉන්නේ කියලා. ආපු හැටිත් දන්නවා. ඉතින් මට ආඩම්බරයක් තියෙනවා. ඒක මම මිස්යූස් කරන්නේ නැහැ. මේ කොරෝනා වෙන්න ඉස්සෙල්ලා ඉඳන් ලංකාවේ ඒ කියන්නේ ප්‍රචාරයක් තිබුණා. චාන්ස් එකේ තමයි බඩු අඩු කියන්නේ. බඩු අඩු ක්වලිටි එකේ නම් මගලන් තියෙන අඩු ගන්නට මිඩල් රේන්ජ් එක හයි රේන්ජ් එක. ඉතින් ඕනම කෙනෙකුට කේට කරන්න පුළුවන් විතර තමයි මලඟ බාණ්ඩ තියෙන්නේ. ඉතින් මට නැෂනල් ප්ලේස් ලා ගත්තාම සංගක්කාර කෝල් කරනවා ලසිත් මාලිංග, සනාත්, රොෂාන් මහනාම මෙහෙම ළමයි ඉන්නවා රෝයි ඩයර්ස්, චමින්දවාස් මෙන්න ළමයි ඉන්නවා උදව් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඒවත් කරගෙන ඒගොල්ලන්ගේ ආශිර්වාදත් එක්ක මම අද මෙතනට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මගේ ආසාව තමයි මේ දුප්පත් ළමයි ඉන්න හොඳ දක්ෂ ළමයි. මේගොල්ලෝ ලංකාවේ මේ නැෂනල් සයිඩ්ල ප්‍රොඩියුස් කරලා අපේ ලංකාවට මේ හොඳ නමක් දිනා ගන්න විදියට ළමයි ටික හදන එක. සාපුව තියෙන ඕන තරම් ලංකාවේ. මගේ මේ කඩ සාපුව වෙනස්. හේතුව අපි කස්ටමර් එක්කම ඇඟේ ගහන්න යන්නේ නැහැ මේ බාණ්ඩ ටික. අපි ඉස්සරහම බලනවා මෙයාට අවශ්‍යද මේ බඩු ටික ගන්න ඕනේද නැද්ද කියන එක බලනවා. ඊට පස්සේ එයාගේ වයස හරියනවාද ඒ කියන්නේ ක්ලාස් ප්‍රැක්ටිස් කරලා තියෙනවද ඒ ලෙවල් එකේ ඉන්නවද ඒ ඔක්කොම බලනවා. එහෙම එයා ඒ ලෙවල් එක නැත්තම් ඒගොල්ලන් පේරන්ට්ස්ලාට මම එක්ස්ප්ලেইন කරලා දෙනවා මේ විදිහට කරන්න කියලා. ඊට පස්සේ මම මේ ක්ලාසස් වලට දාලා දෙනවා. ක්‍රීඩා උපකරණ වල ක්වලිටි එක ගැන අපි කතා කරානේ. මෙහෙම කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ යුරෝපානු රටවල් වලින් ආනයන කරන ක්‍රීඩා බාණ්ඩ. මීට අමතරව ලසන්ත ළඟ මොකක් හරි සැලැස්මක් තියෙනවද ශ්‍රී ලංකාවේ මේ දේශීය නිෂ්පාදන වලට නැත්නම් දැනටත් තැනක් දෙනවද ද චාන්ස් ස්පෝර්ට් හි? ඔව් ඇත්තටම දැන් මේ රටේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවේ අපිටත් සාකච්ඡාවට එන්න කියලා තිබුණා මේ රජයේ පැත්තෙන්. ඉතින් සාකච්ඡාවට ගියාම අපිට කිව්ව විශේෂම දෙයක් තමයි මේ බාණ්ඩ නිෂ්පාදනය කරන්න කියලා. ඉතින් අපිට බාණ්ඩ නිෂ්පාදනය කරන්න අමුදාවිය වල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක අපි කැමති බාණ්ඩ මෙහෙ නිෂ්පාදනය කරන්න මම දැන්ටත් ඒක ඒ වෙනුවට ක්‍රියාමාර්ග අරන් තියෙනවා. දැන්ට මෙලයි කරගෙන යනවා. ඒත් අපිට මදි. ඉතින් ප්‍රශ්නයක් තියෙන්නේ දැන් මේ ආණ්ඩුව වල ඊළඟ ආණ්ඩුව වෙනකොට ඒකලංගේ ගේන යෝජනා ඔක්කොම වෙනස් වෙනවා. ඉතින් ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් හරියට හැදුවා නම් මේ රටේ ඔය මිස් කියන දේ ඇත්තටම අපිට කරන්න පුළුවන්. මං වගේ තව හුඟක් අය ඉන්නවා. දක්ෂයෙක් ඉන්නවා වෙලා තිනා රෝ මැටීරියල්ස් ගණන් නැත්තම් ගේන්න දෙන්නේ නැහැ නැත්තම් සිස්ටම් එකක් හදලා නැහැ. ඉතින් මම ඒක මේ බලන් ඉන්න හැරි ආණ්ඩුවට රජයට හැරි කියන්නේ සිස්ටම් එකක් හදන්න. ඒ හැදුවොත් එහෙම හුඟක් අය බලන් ඉන්නවා ඇත්තටම මේ නිෂ්පාදනය කරන්න. ඒ කියන්නේ මෙහි අමුද්‍රව්‍ය තියෙනවා නම් නිෂ්පාදනය කරන්න හුඟක් අය බලන් ඉන්නවා. දැන් තරුණෙක් හැටියට මේක පටන් ගන්නකොට මෙහෙම බ්‍රෑන්ඩ් නේම් එකක් එක්ක ඉදිරියට යන්න ටාගට් එකක් තිබ්බද? අනිවාර්යම තිබුණා. ටාගට් එක නැතුව කාදක යන්න බෑ. දැන් මම දකින්නේ මම දැන් හුඟක් අයගේ මම උදේ නැගිට ගමන් මොටිවේෂන් මේ බලනවා පොඩ්ඩක්. මොටිවේෂන් කියන්නේ මානව සම්පත් කළමනාකරණ හැකියාව සම්බන්ධ උපදේශකවරුන්ගේ වීඩියෝස් බලනවා. බලලා වෙලා මම උදේට මමත් පොඩ්ඩක් ඔළුව හදා ගන්නවා. කම්මැලි වෙලාවල් තියෙනවා, රැයට නිදියලා උදේ නැගිටින අමාරු වෙලාවල් තියෙනවා, ඒතර එක්සර්සයිස් කරන්න කම්මැලි වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේලාට මම වීඩියෝස් බලනවා. ඇත්තටම විෂන් එකක් තිබුණ නැත්තම් වෙන්නේ අපි දැන් කොහේ හරි රැකියාවක් කරන කියලා හිතමුකෝ. ඒ බොස්ගේ බොස් කරන දේ බලාගෙන අපි යනවා. යනකොට එක පාට කවුරු හරි අස් වෙලා
hari bosnya mana hari kardu dak mana pasi, balena copy kerla, ini bisnis yang kian. Eh makati aja, memang Lanka ini ini. Bisanya kayak tuh ini, ekah ini apa rata ada wetla nih ini, rata wetla di ini. Itu mama dakin ini, nih, ada ayah nih yang gila, udah degi gila, train, honda itu experience ada kayaknya diunjuk cekat dia, inno kiri ini, apa yang itu, nampaknya tiennu. Eke napi hamadi am knowledge aja ke unknown. Itu visionnya kan hukum kayak dana. Ini makai visionnya kan politikan dan tibu na, mang mana puluhan terang kare makai dharma wardeni kare kan. Knowledge tuh yang first. Ini knowledge juga tibu na ada pasi. Ada eh nggak dia ngapa? Itu napi era teh thamai kapule nggak di nawa biaya para kerja ngekut. Itu yang ada kade mana ada karena nih megalom mana ada karena nih waktunya kramu hoyeno. Mama siapa hoyan dia nih makai gaman mau yano. Mama puluhan terang balan nih bisa sih kevinas keran. Diversify keran dia ane. Itu gua udah main. Sekarang mama corona pilih, mama bicycle dia mama. Mama bicycle bikin lah tiapunne. Ini yang lagi bisnis aja, mana yang bisnis aja diversify keran dia ane. Muka dewal. Ini mama itu no itu gua udah arah. Apa watan balagi ni ada watan nambah. Ini mama hamisnya mama gian nih watan ikan ini keran none. Yang api orang yang nek via parak kerut tamai, mila modal hunka koyan napolar. Rakia keram sih mitai, lagi me batu pas sih mitai. Via parak kia keram unlimited. Iti etan napoluang entrepreneur kene ken napoluang, kene wibasaya kene ken napoluang. In tamangga manispal dengan he menetang buying and selling yang keran napolai ti via parak, evider keran yang napoluang. Ini manufacturers lain na orang dalam langka awe. Hebei, api rata goda dan napoluang matte matte me wibasaya kene. Nanti bedlah tiap ni, apik opkom bagai dengan dengan tiap. Mungkin ni, hamak kena apa, thaman itu diunu endo orang, puluhan tarang, A to Z darapik kaya ni, kaki master ni kila. Eka ni, opkom kopiyan ni, kimi kopiya thamai dangerous. Bagai tu, dengan kat hamak, eka dangerous. Abah dia kuna kuwa kira keran ti. Abah dia ni hitai tu, ane matu beri unah ni, ane mung kohom dahai ti, ane kila hitai ti inne tu, biar mau petak kiri jomuna. Ada parampara wet, make kohom dah huru keran ni. CCC Club Baking, tiernya gatta, Englande tour akan. Itu korang di Islam tarang, korang mana selang kalah hitiye. Itu korang apa, mungkin captain hitiye, asli tu sila. Hiti CCC Club Baking, uam patang ayo jo. Roshan Mana, misalnya Jay Surya, Roy Dias, Asang Seluratne, Janam Jayaratne, gatta mah asli tu sila. Charisya Naik, Graham Labroy, Ewa ke patang ayo jo hitiye. Ini mana pulang mana, korang teka ikat ikat selang karat karat selang karan. Ini selangkan velave, me, apa clubbe kan tiernya kerana enggalan tiar noni kiri. Ini ane velave, mage mulai di nama tiapuna, mana selang kerbukena, pasi mana main nama kapal tiapuna. Hebei selang kerbu nanti katiat, tamai gian tiapun. Ini yang mama, mang itu ni mada hita poda upset gian. Ini mama hita agatya right, macam ni change, jaga turning pointnya mang, mana turning pointnya kau gian arah gina. Mang biapar orang tau, tata tiwela biapar kerker hiti, hebei tata biapar ni me. Mangga rata gila dekka dewa di mana ni? Mangga rata gila, mangga hita agatam mela, mangga anu arem, biaya para kerana gila, mata ekka mangga management course ya kerana, kerana mela, mata itu na teacher kena kiu dia, thamane biaya para kerla kerut, utara mai pose tekken na pulua, dana mat tekken na pulua. Ini mangga ekka uluit di mana? Nikin dana deh pay kerana, dekka deh asa deh. Mama ini kita agaknya, ni mata harian ni kira band via paratnya, mungkin mai di selam, rakyat dah hak itu kerela ti puna. Iti rakyat ini kerada, mana teruna, mana satisfaction ni aneh gila itu. Iti mungkin ini pas sekarang via parat ani marah, kerana kita agen, mungkin kira band via parat patanggat. Iti ini tamai mungkin turning point. Ini pas si awal itu dah hak itu rakyat kan, mama ini malah balai biar ne, ayalu ready, ne aja ready. Iti mama Amerika lah, ne itu kor. Iti mama balan ni mudah ukuran. Ini kan udah ukur, nama kita dengungan, mage ayat ini ni gua dekau orang bandai ilu ham naik teh, mana nadi ini biar mana purut dati naik teh, nanti nikah deh. Ini mang honda man dengkaran ni mage manager selawa dammal, ini tang kade charity kan mage ni ada handa ni, ini ni gua dammal time biar par kerja ni an.
siyalla karaddi lasanda den tanakata awilla thiyena. Ada vyapara loke ihala tanakata innawa. Dan me wage deyak karaddi ape aandu thiyena. Rajayan thiyenawane. Udawwe wenawa athi neda? Mama kiyanne rajayak api attharama pawathina rajayata api udaw karanna. E wela thiyena aandwe me rajaye ekenne pratipattiyak ne kiyanne. Udaharanayak gattot mama hitabu game mama kotuwegoda game rajagiriye kotuwegena game election එක තිබුණා ඒ කියන්නේ පාර්ශ්වබා පළස්බා වගේ එනවනේ election ඒගොල්ල එතනට ඒ ඉල්ලපු කට්ටිය nominate කරපු කට්ටිය බැලුවාම ඉස්කෝලේ ගිල්ලත් නැහැ රැකියාවකුත් නැහැ රැස්චාදු ගහන කට්ටිය එතන මම මිනිස්ටර්ස්ලාගෙන් අහනවා මේ තැන මම අහලා තියෙනවා මෙතනදීම මේ ඇයි මේගොල්ලෝ මෙහෙම දාන්නේ කියලා උගත්කමකුත් නැහැ කතා කරන්න භාෂා දෙක තුනක් හදන්න එක්ක තනිබා හරි භාෂේ තම අභාෂා වලට කතා කරන්න ඕනේනේ එහෙමත් නෑ extra curricular activities මුකුත් නෑ ව්‍යාපාරයක් කරලා නෑ job එකක් දෙන්නත් බෑ කිසිම දෙයකින් powerful නෑ මේ මෑඩයි දෙන්නේ නෑ නෑ ඒගොල්ලෝ අපිට උදව් කරනවා ඉතින් එතනම අපි fail නේ දැන් සාමාන්‍යයෙන් දැන් මට දුන්න නම් හදන්න කියලා නගරයක් ඒ කියන්නේ යම් කිසි ස්ථානයක් අපි කිමු city එකක් මම ඉස්ලාම කරන්නේ ප්‍රජාශාලාවක් හදලා ඒකට activities ටික ඔක්කොම දානවා indoor games ටික ඊට පස්සේ බලනවා මෙතනට vocational training, murtiya puna madhyasthana daagan. Puluwan nam balana metanta garment ekak daagan. Man dantat ek kalla thiyena mama game. Balana kawuda honda vyapara karana. Rakiya denna puluwa. Ida passe gewal wala indan monada podi podi weda karanna puluwa job denna puluwa. Ite mama mewa mage oluwe thiyena vision ekak. Ite mata hama dema karanna ba ne. Ite mama kiyanne oy desapalana kattiye adu gane me wage deyak karala. Ara kollo ekeka dewal wala ebbah welai inna. ඉතින් වේට් සෙට් එකක් දෙන්න පුළුවන්. කැරම් බෝඩ් එකක් දෙන්න පුළුවන්. බැඩ්මින්ටන් සෙට් එකක් දීලා ඒවා ඇති කරලා ඉස්පෝ එක ක්‍රීඩා ග්‍රවුන්ඩ් එකක් පොඩි හදලා පිටණියක් හදලා උගත් ළමයි ටිකක් බිහි කරන්න පුළුවන් දේවල් ප්ලෑන් කරනවා නම් හොඳයි කියලා මම හිතන් ඉන්නවා. ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තරේම දැන් ආණ්ඩුවෙන් දැන් ඔබලා ඔබතුමාලගේ මේ channel වලින් නියුස් දෙන්නේ. දැන් අපිට වෙනස් වෙන්න මොනවද කියලා තියෙන්නේ. කිසි දෙයක් දීලා නැහැ දෙන්නේ අපිට අපි කියන්නේ අපි පවතින රාජ්‍ය මුකුත් ඉල්ලන්නේ වෙනස් වෙන්න වචනයක් කවුද කියන්නේ වෙනස් වෙන්න දැන් මගේ නම් ටාගට් එක මේ ළමයි හස්බන්ඩ්ොයි වයිෆ්ට උදව් කරන්න ඕන ළමයට උදව් කරන්න ඕනේ හස්බන්ඩ්ට හස්බන්ඩ් රැකියාවක් කරනවා නම් ඒ කියන්නේ තමන්ගේ ගෙදර කාඩ කට්ටිය එකතු වෙන්න ඕනේ මේ වෙලාවේ එතකොට වසන්තටේ සහයෝගය තියනවාද ගෙදරේ මට ඇත්තටම පරිසරය ඔක්කොම පරිසරය තියනවා හැමම ඉතින් මට ඕ මගේ මම ඇත්තටම මට මාසයක් හැරී රැකියාවක් නොකර ගෙදර ඒ කියන්නේ ව්‍යාපාර කරන්න නැතුව ස්ථානට යන්න නැතුව ගෙදර ඉන්න පුළුවන් ඔබතුමා පළවෙනි ප්‍රශ්න ගත්තොත් මුලටම આવොත් ආණ්ඩුවෙන් සපෝට් එකක් මේ ඇත්තටම අපේ නොලෙජ් එකින් ඉඳ අපි යනවා ඒ වෙනුවට අලුත් කෙනෙකුට ගත්තොත් එහෙම ඒකට කිසිම දෙයක් නැහැ ගන්න අපි කැම්පස් එකේ ළමයිගෙන් කිසිම සේවයක් ගන්නෙ නැහැ මම මේ ළඟදී කැම්පස් එකේ ළමයිට ස්පීච් එකක් දුන්න මම ඒගොල්ලන්ට කිව්වා ඔයගොල්ලෝ උගන්නට සල්ලි එන්නේ නැහැ ආණ්ඩුවෙන් උදව් ගන්නෙ නැහැ ඔයගොල්ලෝ කට්ටි එකතු වෙන්න ඒකලා 10 දෙනා 10 දෙනා බුක් ෂොප් එකක් දාන්න පුළුවන් IT ඔෆිසර් පටන් ගන්න IT පැත්ත ඒ කියන්නේ ඒක සේවයක් විතරයිනේ ඒක නොලෙජ් එකෙන් හුඟක් ජය ගන්න පුළුවන් YouTube ගිහලා ලොකු දේවල් කරන්න පුළුවන් අනිත් පැත්තෙන් ඇවිල්ලා ඔයගොල්ලන්ට කම්පියුටර් ෂොප් එකක් දාන්න පුළුවන් ඒකට සුදුසු දේවල් ඉතින් මම එහෙම කියලා තියෙනවා ඉතින් සමහර අය ව්‍යාපාර පටන් ගන්න තියෙනවා ඉතින් මේ අපි ඇත්තටම අපිට එක භාෂාවයි සිංහලයිට පුළුවන් අනිත් අය සමහර අය ඉන්නවා භාෂා 3 4 පුළුවන් අය අපි ඒගොල්ලන්ට ඊර්ෂ්‍යා කරන හුඟක් වෙලාවට මම නම් කියන්නේ නැහැ ಜಾති ටික අපි ඔක්කොම එකයි අපි ඊර්ෂ්‍යා කරන්නේ අපේ දැනුම අඩුයි හින්දා ඒගොල්ලන්ට දැනුම වැඩි ඉතින් අපි ඊර්ෂ්‍යා කරන්නේ නැතුව අපි ඒගොල්ල මට්ටමට එන්න ඕනේ ඉතින් එන්න නම් දැනුම වර්ධනය කරගන්න කියලා තමයි මම වැඩියම කියන්නේ හැබැයි අපි මෙහෙම කතා කරාට ශ්‍රී ලංකාව ඇතුළේ දැනටත් ව්‍යවසායකය බිහි වෙලා ඉන්නේ 100%ක් විතරයි ඉතුරු 97%ටම රැකියාව උත්පාදනය කරන්න මේ අනිත් 103%ට සිද්ධ වෙලා තියෙනවා. ඔබ හිතන විදිහට ඇයි මේ ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය මේ ව්‍යවසායික ලෝකයට ව්‍යාපාර ලෝකයට අත ගහන්නේ නැත්තේ? මම නම් කිය අධ්‍යාපනයේ අවුලක් තියෙනවා. අපි 1950 ගණන් වල රාජ්‍ය භාෂාව සිංහල භාෂාව කරා. ඒක ඒ කාලේ හරි. දැන් ඇවිල්ලා ඉංග්‍රීසි අනිවාර්ය කරන්න ඕනේ අපි ලෝකෙත් එක්ක යන්න අපිට ඕනම දේ අපිට රටේ ගනුදෙනු කරන්න යන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් යන්නේ. එතකොට එහෙම තියෙද්දි අපිට ලංකාවේ ඕනම තැනක බිලක් එන්නේ ඉංග්‍රීසි වලින් නම්. ඇයි අපි මේක අනිවාර්ය කරන්නේ නැත්තේ? අපේ මේ අපේ තියෙන මේ සිලබස් එකට අනිවාර්ය කරන්න ඕනේ ඉංග්‍රීසි. ඉංග්‍රීසි අනිවාර්ය කරන්නේ නැති හැම කෙනෙක්ම පාපයක්. මේ ඉන්න මිනිස්ටර්ස්ලා ඔක්කොම මේ ආණ්ඩුව පුළුවන් ඇවිල්ලා මේ 225ට මේ කරන්න පුළුවන්
මේ ගොල්ල තමයි මේ විනාශය කරන්නේ අපි අපි ඒකට රෙස්පෙක්ට් කරන්න ඕනේ අපි ඒකට උදව් කරන්න ඕනේ හැබැයි මෙතන වෙනස් කරන්න පුළුවන් ඇවිල්ලායි පවතින ආණ්ඩුවටනේ විරුද්ධ පක්ෂයට පුළුවන් කෑ ගහලා හරි JP එකට આવી සමගි බලයකට හරි පුළුවන් කතා කරලා ෆයිට් කරලා හරි කමන්නේ මේ මේක අනිවාර්ය කරන්න ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසි අනිවාර්ය කරලා වොකේෂනල් ට්‍රේනින් එකක් ආම ඉස්කෝලේ ඉන්න අතරේ මේ වෙලාවෙම පටන් ගන්න ඕනේ මේ ඇතුලේ එතකොට තමයි අපිට අපි ඇත්තටම අපි මේ කතා කරන්නේ ડોක්ටර් කෙනෙක් එන්න ඕන ફ્રોක්ටර් කෙනෙක් එන්න ඕන එන්ජිනියර් කෙනෙක් එන්න ඕන ටීචර් කෙනෙක් එන්න ඕනේ එහෙම කියලා. ඉතින් ඊට වඩා තවත් තියෙන හැම කෙනාට මේක වෙන්න බෑ. එකෙක් කෙනා මානසිකත්වය වෙනස්. හැම කෙනාට මේක වෙන්න බෑ. එහෙමනම් අපි බලන්න ඕනේ AC රිපයර් කරන කෙනෙක් ඉන්නවා. ටින්කරින් වැඩ කරන එන්ජින් හදන කෙනෙක් ඉන්නවා. කම්පියුටර් ඔපරේටර්ස්ලා ඉන්න වඩු බාස් ඉන්නවා. මේසන් බාස් ඉන්නවා. ව්‍යාපාරික බේකවන්න කුෂිකර්මීන්ට පුළුවන්. ඩාන්සින් පැත්ත බලන්න ටීචින් පුළුවන්. මම මේ දකින්නේ මේ මේ ඇවිල්ලා අපි ඔක්කොම අපි හිතමු කතරගම යන්න ඕනේ කියලා. කතරගම යන්න ඕනේ වුණාට කෝජය ගවල හන්දියක තියෙන රවුන්ඩ් බවුට් එකට කැරික් කැරික් ඉන්නවා. ඉතින් මම දකින්නේ මේ වැටෙන එකට අපි පොලිටිෂන් විතරයි බයින්නේ. අනිත් මේ ඔක්කොම රාජ්‍ය ආයතන වැඩ කරපු හැම කෙනෙම වගේ කියන්න ඕනේ මේ රට වැටලා තියෙන තැනට මගේ හැමිස්ස මොල්ලේ තියෙන දියක් තමයි මේ කට්ටියට උගත්කම තියෙනවා විෂන් එක ගන්න. උගත්කම තියෙනවා ඉංග්‍රීසි භාෂාව බෑ. උගත්කම තියෙන කෙනා වංචාවක් කරා මේක විනාශයක්. අපිට වෙලා තියෙන්නේ උගත් තියෙන කෙනා වංචා කරන හොරකම් මේ ඒ කියන්නේ දූෂණ වංචාව ඒ වගේ සල්ලි වලට උගත් ජරා වැඩ කරනවා. එතකොට වෙන්නේ විනාශයක්. අලු ඒ වර්ල්ඩ් කප් එකත් එක්කම ආපු ක්‍රිකට් උන්මාදයත් එක්කම මේ වැඩිත් පටන් ගන්න තියෙන බිස්නස් එකක්. වැටුණු තැන් නැද්ද කොහෙවත්? මුල් ටිකේම වැටලා තමයි හිටියේ. වැටි 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 තමයි ආවේ. ඒ කියන්නේ ඒක මගේ වැරද්දේ. ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරන්න යනවා කෝචින් වලට යනවා දෙකම කරගෙන තමයි කරේ මම මිනිස්සු විශ්වාස කරා නෑදෑ විශ්වාස කරා අයාලෝ විශ්වාස කරා හැබැයි මම හරියට බිස්නස් එකේ හිටියන එක මගේ වැරද්දක් හැබැයි හරියට ව්‍යාපාරයේ හරියට කළමනාකරණය කරොත් වැටෙන්නේ කවුරුත් ඒක බොරුවක් වැටෙන්නේ හැබැයි මගේ එක්ස්පීරියන්ස් එක අර වැටිච්ච නැති කරන්න ගන්න බෑ මම වැටුනේ හින්දා මම අඩි අල්ලලා ආවේ වැටුණා කියලා මේක ඇත්තරියේ නෑ ඇත්තරියේ නෑ එතන වෙනස එතනයි දැන් ඔය මේ ඔය පිටරට ඔල බිලියනස්ලාගේ ඉන්නවනේ ගත්ත අපි ඉලොන් මස්ක් ගමුකෝ එයාගේ මේ ඔය අජඩාකාශ ඒවා ඔක්කොම එයාගේ ව්‍යාපාර ටිකේ එතකොට එක ෂටලයක් පුපුරනවා ඊළඟ පුපුරනවා එතකොට ආණ්ඩුවෙන් ගන්න සල්ලි දෙනවා ඊළඟ පුපුරුවා නම් එයා ලොස්ට් අන්තිමට බිලියන නම්බර් 1 වෙලා තමයි නම්බර් 1 බිලියන වෙලා තමයි එයා නැවතුනේ ලසන්තගේ මේ කතාව ඇතුලේ කියවුනහ පෝසතෙක් වෙන්න නම් ව්‍යාපාරයක් කරන්න ඕනේ අවදානම් ගන්න බැරි නම් ව්‍යාපාරිකයෙක් වෙන්න බෑ කියලා. දැන් ලංකාවේ තාරුණ්‍ය ව්‍යාපාරිකයෝ වෙන්න බලාගෙන ඉන්නවා. හැබැයි අර කියනවා ලංකාවේ දැන් තියෙන තත්ත්වයත් එක්ක අද නම් මේක පටන් අරන් වැඩක් නැහැ. ලංකාව හොඳ තත්ත්වයකට ආවම මම පටන් ගන්නවා. ඒක ගැන මොකද කියන්නේ? නෑ දැන් තමයි ලේසි කරන්න. දැන් කැමදේ ඇවිල්ලා මොකද හේතුව? දක්ෂ කෙනාට දැන් තමයි හොඳම වෙලාව. දැන් ඔබතුමිය ළඟත් ideas පිරීලා තියෙනවා හැබැයි දන්නේ නැහැ කොතන තියෙන එක සුදර්මන් ළඟත් තියෙනවා මගේ ළඟත් තියෙනවා තව තියෙනවා සමහර පිටකෙනුට පේනවා සමහර දරුවෙකුට පේනවා wife ට පේන්න පුළුවන් දැන් අපිට පේන්නේ සමහර ගෙදර ආයෙත් බය හින්දා පේන්නේ නැත්තම් ඇති ඔය වැඩ වැඩි හින්දා නැත්නම් ඇති කියලා හිතෙනවා තව කෙනෙකුට පේනවා හැබැයි එයා කියන්නේ එයා හිතගෙන තවදාරි එයා කරනවා කියන එක ඉතින් මම කියන්නේ මේ වෙලාව තමයි ලේසියෙන් වෙලා ව්‍යාපාර මොකද හේතුව අපේ රටට ඩොලර්ස් නැහැ හැබැයි අපේ රට ඇතුලේ සල්ලි ටික තියෙනවා රුපියස් තියෙනවා ඉතින් අපි ඩොලර්ස් වලින් නෙමෙයිනේ අපි කන්නේ බොන්නේ ඔක්කොම රුපියස් ටික තියෙන මේක ගන්න දැන ගන්න ඕනේ හරි ක්‍රමෙන් වෙලා කියන්නේ සිස්ටම් එක හොයාගන්න එක දිගට යමක් කරොත් අපි කියනතම අද ඔබතුමිය ක්ලාස් එක පටන් ගත්ත කියලා අනිවාර්යයෙන්ම අවුරුදු පහකින් දාගින් ලාභය අනිවාර්ය උත්පාදනය කරනවාමයි වෙලා කියන්නේ අපිට ඉවසීම නැතිකම තියෙන්නේ දැන් මේ ඔක්කොම වෙලා තියෙන්නේ එක එක්කෙනාගේ දිහා බල්ලවල එක පාට සල්ලි හොයන ක්‍රම හොයන්නේ